ගරු කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමනි ගරු අමාත්‍යවරුනි ගරු මන්ත්‍රීවරුනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය සමාරම්භ කරන මේ මොහොතේ ඊට සහභාගී වී සිටින ඔබ සැමට ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන්ද මාගේ සුභාශිංසනය පිරිනමමි. මා විසින් 2018 වූ අප්‍රියල් මාස 15 වන දින නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් නිවේදනයේ මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අටවන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරන ලද බව ඔබ දන්නා කරුණකි. එකී අටවන පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉහතකි 70 වන වගන්තිය සහ 32 සහ 33 වගන්ති ප්‍රකාරව අද දින මෙලෙස සමාරම්භ කරන බව දැනුම් දෙනු කැමැත්තෙමි. මෙම අවස්ථාවේදී සිදුවන්නේ අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එක් පාර්ලිමේන්තු සැසිවාරයක් වාරාවසාන කොට නව පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කිරීමයි. වර්ෂ 2015 සැප්තැම්බර් මාස 15 වන දින අටවන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් මා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේම දිගුවක් ලෙස මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. විශේෂයෙන් වර්තමාන ආණ්ඩුවට වරමක් ලබා දුන් ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම බවට පත් තිබූ ශ්‍රී ලාංකික සමාජය යලි ප්‍රජාතන්ත්‍රවාදී මානවවාදී සහ වගවීමෙන් යුතු සමාජයක් බවට පත් කරලීමේ කාර්ය පසුගිය වසර 3ක කාලය තුළ සාර්ථකව ඉටු වූ ඇති බව විවේචන මැදේ වුවද ඔබ සැම පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි. 2015 ජනවාරි 8 වන දින මෙරට ජනතාව විසින් ජනාධිපතිවරයා වශයෙන් මා පත් කර ගැනීමෙන් අනතුරුව ඉහතකී ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා එවකට පැවති 7 වන පාර්ලිමේන්තුව සහ මෙම සභාව නියෝජනය කරන 8 වන පාර්ලිමේන්තුව විසින් ලබා දුන් සහයෝගය මං කෘතඥතාපූර්වකව සිහිපත් කරමි. 2015 ජනවාරි 8 වන දින මාගේ නායකත්වය යටතේ පිහිටුණු ලැබූ ආණ්ඩුවේ දූර කාලය තුළ ක්‍රියාත්මක වූ 7 වෙනි පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් ජනතාවාදී අනපනත් කීපයක් තිබේ. 2015 මාර්තු මාස සම්මත කරනු ලැබූ දුම්කලහා මධ්‍යසාර ජාතික අධිකාරිය පිහිටුවීම පිළිබඳ සංශෝධන පනත. 2015 මාර්තු මාස සම්මත කරනු ලැබූ ජාතික ඖෂධ පනත. 2015 මේ මාස සම්මත කරනු ලැබූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනුණු ලැබූ 19 වෙනි සංශෝධනය මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම ඊට සඳහන් කළ අනපනත් සම්මත කර ගැනීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ තුල අද්විතීය සිදුවීමකි. මේ සඳහා පාදක වන සුවිශේෂ කරුණු දෙකක් වෙත මෙහිදී මාගේ අවධානය යොමු වේ. රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ කිසිදු අගතියකින් තොරව ජාතික සම්මුතියකට ඒක රාශී වීම සුවිශේෂී වේ. 2015 ජනවාරි මාස සිට ජූනි මාස දක්වා පැවති 7 වන පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බැලීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේට ආසන 142ක් තිබූ අතර පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණේ ආසන 47කි. කෙසේ වුවත් සාම්ප්‍රදායික වශයෙන් පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබෙන එදිරිවාදී දේශපාලනයේ පසෙකලා ජාතික අවශ්‍යතාවයන් සාක්ෂාත් කරගනු වස් අප රටේ දේශපාලන පක්ෂවලට සාමූහිකව කටයුතු කළ හැකි බව සනාථ කළේය. ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන් රට තුළ ගොඩ ගැසුණු සහ නොවිසඳුණු ජාතික මට්ටමේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව සාකච්ඡාව සහ සම්මුතිය තුළ ගැබ්ව ඇති බව මෙයින් මනාව තහවුරු කෙරිණ. ඒ අනුව දශක 3කට අධික කාලයක් පුරා යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකිව තිබූ සේනක විබිලේ ඖෂධ ප්‍රතිපත්තිය අද යථාර්ථයකි. දුම්වැටි පිළිබඳ 80% රූපම අවවාදය නව දුම්කල සහ මධ්‍යසාර පනත මගින් ක්‍රියාවට නැගී තිබේ.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ තුල එක් දේශපාලන කරුණකට එරෙහිව ගොනු වැඩිම විරෝධය එල්ල වූයේ විදායක ජනාධිපති ක්‍රමයට එරෙහිවය. ඒත් එදා මෙදා තුර විදායක ක්‍රමයට එරෙහි වූ කිසිවෙකුට එහි බලය සිඳීමට හැකියුවේ නැත. සැබවින්ම සිදු වූයේ එහි බලය අන්තනෝමතික අන්දමින් වර්ධනය වීමයි. එහෙත් 2015 මැයි මාස 15 වන දින ශ්‍රේෂ්ඨ අධිකරණයේ නිර්දේශය අනුව ජනමත විචාරණයකින් තොරව සිදු කළ හැකි උපරිම බල කප්පාදුව සිදු කිරීමට හැකිවීම සම්මුතිවාදී දේශපාලනයේ සැබෑ සක්‍යතාවයයි. ජනවාරි 8 වෙනිදා ආරම්භ වූ දේශපාලන පෙරළිය තවදුරටත් යථාර්ථයක් වීම පිණිස 2015 අගෝස්තුවේ පැවසි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අටවන පාර්ලිමේන්තුවට තේරීපත් වූ බහුතර මන්ත්‍රීවරු පසුගිය වසර තුන පුරා කටයුතු කර ඇති බව සඳහන් කරන්නේ ගෞරවපූර්වක ස්තුතිය පෙරදරි කර ගැනීමෙන්. එම කාල වකවානුව තුළ ඔබ විසින් සම්මත කරනු ලැබූ අනපනත් බොහොමයක් රටේ ආර්ථික කළමනාකරණයට අදාළ ඒවාය. ඒ අනුව පසුගිය වසර තුන තුළ ඉදිරිපත් කළ විසර්ජන පනත් දෙකට අමතරව ආර්ථික ශේෂ්ත්‍රයට අදාළ පනත් 18ක් ඔබ විසින් සම්මත කොට තිබේ. ඒ සියලු අනපනත් සම්මත කොට ගත්තේ අද අප ඉදිරියේ පවතින රුපියල් ට්‍රිලියන 10.3ක් වන රුපියල් කෝටි දසලක්ෂයකට අධික මහා ණය කන්ද කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය. එසේම රටේ ආදායම ඉහළ නැංවීමට ඉවහල් වන තවත් පනත් ගණනාවක් හඳුන්වා දී තිබේ. භාෂණයේ නිදහස් ශක්තිමත් කරමින් 2016 අගෝස්තු මාසයේදී විවාද කොට සම්මත කරනු ලැබූ තොරතුරු දැනගැනීමේ පනත අද ආසියාවේ ශක්තිමත්ම පුරවැසියන් බල සතු කරන්නා වූ නීතියක් ලෙස සැලකේ. සර්වජන තන්දමලය යථාර්ථයක් කරලීම උදෙසා 2017 නොවැම්බරේදී අප පළාත් පාලන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කොට සම්මත කර ගැනීම. එසේම තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගනු පිණිස 2017 ඔක්තෝබරයේදී තිරසර සංවර්ධන පනත සම්මත කර ගැනීමට හැකිවිය. සංක්‍රාන්තික යුක්තිය සහ සහජීවනය ඇතිකරලීම සඳහා අතුරුදාන් වූවන් පිළිබඳ කාර්යාල පනත සහ වින්දිතෙහිනා අපරාධ නඩුවක සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා හඳුන්වා දුන් පනතද මෙහිලා සඳහන් කළ යුතුමය. ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුව විසින් සිය දූරකාලය තුළ ජනතාවට ලබා දී ඇති ජයග්‍රහණ සමහරක් ගැන අවධානය යොමු කළ යුතුයයි මම විශ්වාස කරමි. 2010 වර්ෂයේ සිට රට අහිමි වූ GSP බදු සහනය නැවත ලබා ගැනීමට අපට හැකිවිය. එමගින් භාණ්ඩ 6600ක් සඳහා වාසිය රටට අත්කර දීමට සමත් වූ අතර සමස්ත ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවිය. ඇඟලුම් හා මස්ස අපනයනය ඉන් ප්‍රමුඛ වේ. මහනගර සංවර්ධනය හා වරාය සංවර්ධන ව්‍යාප්තිය යළි ශක්තිමත් ලෙස ආරම්භ විය. අධිකරණයේ ස්වාධීනත්වයේ තහවුරු කොට තිබේ. නීතිය සහ විධානය කිසිදු බලපෑමකින් තොරව රට තුළ ක්‍රියාත්මක වෙයි. රටේ නීතියේ බලය ස්ථාවරව තිබේ. අනීතික අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු ඉඩක් නැත. නීතිය හා සාමය පිළිබඳව අවධානය යොමු කිරීමේදී 2014 වර්ෂයේ සිට 2018 දක්වා බරපතල ගණනේ අපරාධ 130කින් අඩු කර ගැනීමට හැකිවිය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2017 වසරේ රුපියල් මිලියන 13,200ක වාර්තාගත සුද්ධ ලාභයක් ලැබූ අතර 2016 වසරේ සුද්ධ ලාභය හා මිලියන 1,100ක් සමග සසඳන විට මෙය 100%ක වර්ධනයකි. වරාය ශේෂ්ත්‍රය ආර්ථික සහ සංවර්ධන ජයග්‍රහණ රාශියක් අප ලබා ඇත. ඇමරිකන් ඩොලර් බිලියන 15.1ක් වූ 2017 වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම මෑත වාර්තා වූ ඉහළම අගය වේ. නව තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා පාසල් පද්ධතිය තුළ සහ රාජ්‍යාංශය තුළ බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ රැකියා විගමනික ශ්‍රමිකයින් අංශ වෙනුවෙන්ද අප ඉතා වැදගත් පියවර රාශියක් ඉටු කර තිබේ. 2015 වසරින් පසු අධ්‍යාපන ශේෂ්ත්‍රයේ සංවර්ධනයේදී ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය, ශිෂ්‍ය සුභසාධනය සඳහා වූ සුරක්ෂා සිසු රක්ෂාවරණය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සෑම දරුවෙකුටම පළවෙනි ශ්‍රේණියේ සිට 13 වෙනි ශ්‍රේණිය දක්වා වූ
අකණ්ඩ සහ අනිවාර්ය පාසල් අධ්‍යාපනයක් ලබා දීමේ වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතන ප්‍රතිවගත කිරීම ත්‍රිභාෂා අධ්‍යාපන ප්‍රවර්ධනය යන අංශ අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රගතියක් පෙන්වූ විශේෂ අංශ වේ. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන පෙර පාසල් හා දිවා සුරකිමු මධ්‍යස්ථානවල මානව සම්පත් හා යටිතල පහසුවන් සංවර්ධනය අඩුබර උපත් අවම කිරීමේ හා මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම දුෂ්කර ප්‍රදේශවල මන්ද පෝෂණය අවම කිරීම පිණිස තෝරාගත් ප්‍රදේශවල දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබා දීමද අපි ආරම්භ කළෙමු. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම දැනට අප විසින් ක්‍රියාත්මක කර තිබේ. ග්‍රාමීය ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති ආයෝජනයන් 25%ක්ම කාන්තාවන් උදෙසාය. ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේදී විධිමත් නිවාස සංවර්ධන වැඩසටහන අප රජයේ ඉතාමත් වේගවත් සහ විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. එමගින් 2015 වසරේ සිට මේ දක්වා පවුල් 300,000කට ආසන්න ප්‍රමාණයකට නිවාස සැපයීමට සමත්ව ඇත. ආර්ථික අපහසුතාව දැඩි ලෙස බලපාන පවුල් වෙනුවෙන් අප රජයේ නිවාස වැඩසටහන ඉතා සාර්ථක වී තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීමේදී 20/30 වන විට දිලිඳු බවින් තොර වැඩිහිටි සහ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ මෙහෙවර තුළ 2015-2007 සේවා සම්පාදනයේදී ඉලක්කගත කණ්ඩායම් වූයේ ආබාධ සහිත පුද්ගලයින් 109%, වයස 60ට වැඩි 112.5%, තනි මාපිය පවුල් මුළු ජනගහනයෙන් 112%, සහ සමෘද්ධී ප්‍රතිලාභීන් මුළු ජනගහනයෙන් 25%ක් වේ. විදුලි බල ශේෂ්ත්‍රයේ කරන ලද සංවර්ධනයේදී සූර්ය බල සංග්‍රාමයේ වැඩසටහන මගින් මෙගාවොට් 150ක් අලුතින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට හැකි විය. අනාගත විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මිශ්‍ර ජනන සැලැස්මක් අප විසින් ඉදිරිපත් කර ඇත. එමෙන්ම දිවයිනේ කිසිදු රජයකට අවදාන යොමු නොවූ ඉතාමත් දුගී පවුල් 275,000කට වැඩි විදුලිය ගත නොහැකිව සිය කුඩා දරුවන් කුප්පිලාම්පුවෙන් පොතපත පාඩම් කළ යුගය අවසන් කරමින් ඔවුන් සඳහා රජයේ වියදමින් එම නිවාසවලට විදුලිය ලබා දෙන ලදී. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීම විශේෂත්වයකි. අපේ රටේ මෙන්ම කලාපය තුළ පිහිටි අසල්වාසී රටවල් මුහුණ දෙන කාලගුණික හා දේශගුණික කටුක වූ අභියෝගයට අපද මුහුණ පා ඇත. පසුගිය වසර ගණනාවක් තුළ ඇති වූ නියගය කෘෂිකර්ම නිෂ්පාදනයේ පහත වැටීමක් සිදු වී ඇති අතර පෙර රජයන් මෙන් අපටද විදේශයෙන් සහල් ආනයන කිරීමට සිදු විය. වාර්ෂික වර්ෂාපතනය අවමීම නිසා කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ නිෂ්පාදන හා ආදායම් පහළ වැටීමක් 30%කින් පමණ සිදු වී ඇති අතර ජලවිදුලි උත්පාදනයට ඒ දැඩි ලෙස බලපා ඇත. ගොවි ජනතාව රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී කාබනික ගොවිතැනේ නිරත වීම සඳහා දිරිගැන්වීමේ ජාතික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ. ලක්සසොස අලවිසල් 300 සිට 400 දක්වා ඉහළ නැංවූ අතර ඒවායින් ඉතා තරගකාරී සහ සහනදායි මිලට භාණ්ඩ අලෙවි කෙරේ. තවද පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයිනපුරා පාරිභෝගික සමිති නව මුහුණුවරකින් හඳුන්වා දී තිබේ. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තුළ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් අප විසින් ඓතිහාසික කාර්යභාරයක් සිදු කර තිබේ. විවිධ බාධාවන් හා ගැටුම් ඔස්සේ වසර 50කට වැඩි කාලයක් ජනතාවගේ බලාපොරොත්තුව තිබූ නව ඖෂධ පනත අප සම්මත කළෙමු. ඒ තුළ අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල කැපීපෙන් ලෙස අඩු කිරීමට හැකිවිය. පිළිකා රෝගියෙකුගේ මුළු ජීවිත කාලය පුරා සීමා රහිතව ප්‍රතිකාර වියදම් රජයේ මගින් දැරීමේ ප්‍රතිපත්තියට අපේ රජය අවතීර්ණ විය. හෘද රෝගීන්ගේ සල්ල කර්මවලදී අවශ්‍ය සියලු වියදම් රජයේ දැරීමේ පළමුවරට අප විසින් සිදු කරන ලද අතර ටෙන්ට් හෙවත් කිරීටක දඟර රෝගීන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීම ආරම්භ කරන ලදී. අප රජයේ අනුමත කළ ජාතික මධ්‍යසාර ප්‍රතිපත්තිය පිළිබඳ වඩාත් සතුටු විය හැකිය. හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළ අතර රෝග නිවාරණය, වැළැක්වීම හා ප්‍රතිකාරන් සඳහා පුළුල් ජාතික වැඩසටහන සැලැස්මක් ක්‍රියාත්මක කළෙමු. රුපියල් මිලියන 3600ක් වැය කර වකුගඩු රෝගය හඳුනා ගැනීම සඳහා වූ ජල පර්යේෂණ මධ්‍යස්ථානයේ පිහිටුවීමද පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ මේ වන විට ආරම්භ කර ඇත.
වෘත්තියහා කාර්මික අධ්‍යාපන ශාස්ත්‍රයේ සිසුන් සඳහා සියලු පාඨමාලා නොමිලේ හැදෑරීමට පළමු වරට 2017 වර්ෂයේ සිට අප විසින් අවස්ථාව ලබා දී ඇත. කාර්මික හා වෘත්ති අධ්‍යාපනය වැඩි දියුණු කිරීමත් නවඋත්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ කාර්යය සඳහා සුදුසු මානව සම්පත් සංවර්ධනයක් සඳහා අප ප්‍රමුඛතාවය දී ඇත. දුගී බව තුරන් කිරීම සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනා දෙගුණ කර තිබේ. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මේ වසර වන විට ගම්මාන 200ක් ආවරණය කිරීමට නියමිතය. වැඩිහිටි දීමනාව වැඩි කිරීම හා ගැබිනි මව්වරු සඳහා පෝෂණ මල් රුපියල් 500 දීමනාව රුපියල් 2000 දක්වා වැඩි කරන ලදී. වසර 10කට පසු රාජ්‍ය සේවකීන්ගේ අවම මූලික වැටුප රුපියල් දහස් දහසකින් වැඩි කරන ලදී. අධිකරණ සේවයේ වැටුප හා දීමනා විශේෂ පදනමකින් වැඩි විය. මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩි විය. වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා ඉහළ දමන ලදී. කටුනායක ගුවන් තොටුපළ ධාවනපතේ ඉතා කෙටි කාලයකින් නවීකරණය කළ අතර ලෝකයේ විශාලතම ගුවන් යානා ගොඩබැස්වීම සඳහා එයින් අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ. සංචාරක ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන තුන්වන අංශය බවට පත්ව ඇත. සමස්ත විදේශීය පීම් වලින් 15%ක් අද සංචාරක ව්‍යාපාරයෙන් ලැබේ. රණවිරුවන් සඳහා වූ සත්විරු සංහිඳ රණවිරු නිවාස ව්‍යාපෘතිය 2017 දී ආරම්භ කළ අතර එය අද 90%ක භෞතික ප්‍රගතියක් පෙන්වයි. උපාය මාර්ග ජාතික ආරක්ෂක සන්නිවේදන ජාල ව්‍යාපෘතිය 2015 දී ආරම්භ කළ අතර එහි ඉතාමත් සතුටුදායක ප්‍රගතියක් ඇත. ආබාධිත රණවිරුවන් සඳහා විශේෂ වැටුප් හා දීමනා අප විසින් ලබා දුන් අතර ආබාධිත ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා වැන්දඹුවන් හට රණවිරු සුරැකීම් දීමනාව යටතේ ආබාධිත රණවිරන්ටත් බිරින්දෑවරුන්ට සහ මියගිය විවාහක රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට ඔවුන් ජීවත්ව සිටින තාක්කල් දීමනා ලබා දීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අපගේ උපදෙස් අනුව මේ වන විට ඉටු කරමින් පවතී. හිග විශ්‍රාම වැටුප් ගෙවීම විධිමත් කර තිබේ. එමෙන්ම 2015 වසරේ සිට 2018 දක්වා කාලය තුළ පමණක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල රජයේ හා පුද්දලික ඉඩම් අක්කර 40,475ක් ත්‍රිවිධ හමුදා පරිහරණයෙන් නිදහස් කර ඇත. ඒ අනුව උතුරු නැගෙනහිර ජනතාවට අහිමිව තිබූ යුද සමයේ හමුදා පරිහරණයට ගත් ඉඩම් වලින් 185ක් මේ වන විට නිදහස් කර ඇත. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ යටතේ ඉඩම් ඔප්පු 100,000ක් ලබා දීමේ වැඩපිළිෙහි මේ වන විට 90%ක ප්‍රගතියක් අත්කරගෙන තිබේ. බොහෝ බාධාවන් මත ආරම්භ කරමින් මන්දගාමීව ක්‍රියාත්මක වූ මොරගහකන්ද කළුගඟ යෝධ වාර් ව්‍යාපෘතියේ විශාල ප්‍රගතියක් පෙන්වීමට අපට හැකි විය. 2015 සිට නව කඩිනම් ඉදිකිරීම් වැඩසටහනක් හඳුන්වා දීමටත් සුදුසු කාර්ය මණ්ඩල පත්කිරීමත් තුළ පරාක්‍රම සමුද්‍රයේ මෙන් 6 ගුණයක් වූ මොරගහකන්ද මහා ජලාශයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ගොවි ජනතාවට ජලය නිකුත් කළ අතර කළුගඟ ව්‍යාපෘතියේ කටයුතු මේ විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී. කාලගුණ විපර්යාස මත ඇති වූ අයහපත් පාරිසික තත්ත්වයන්ට මුහුණ දීම පිණිස නියඟයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ද ජාතික කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින්ද උතුරුමැද පළාතේ වාරි පද්ධතීන් වැඩි දියුණු කරමින් කුඩාවැව් 800ක්ද උතුරු පළාතේ කුඩාවැව් 1,400ක්ද ඌව පළාතේ කුඩාවැව් 350ක්ද ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇත. කුඩාවැව් 2,500කට වැඩි සංඛ්‍යාවක් එකවර ප්‍රතිසංස්කරණය කිරීමේ යෝධ ව්‍යාපෘතිය යටත් පිදිත යුගයෙන් නිදහස් වූ පසු රජයක් මගින් ආරම්භ කරනු ලැබූ පළමු දැවැන්ත වාර් ව්‍යාපෘතියක් ලෙස මා මෙහිදී හඳුන්වමි. වයඹ සහ වියලි කලාපයේ ජල ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දීම සඳහා වයඹ මහ ඇල, උතුරුමැද මහ ඇල, මිනිපේ මහ ඇල යන යෝධ ව්‍යාපෘති ලක්වාසි ජනතාවගේ ඉදිරි 7 වර්ෂයේ වෙනුවෙන් දැවැන්ත වාර් යෝජනා අප විසින් ආරම්භ කරන ලදී. පරිසර සංරක්ෂණය යටතේ පොලිතින් ප්ලාස්ටික් සම්බන්ධයෙන් දැඩි නීති රීති පැනවූ අතර එක්සත් ජාතීන්ගේ පිරිසිදු සමුද්‍රය වැඩසටහන යටතේ දකුණු ආසියානු කලාපයේ සහ පුදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් කඩුලාන පද්ධති සංරක්ෂණය කිරීමේ පුරෝගාමී රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, තිරසර පාසල් වැඩසටහන 90%ක ප්‍රගතියක් පෙන්නුම් කරයි.
පරිසර දූෂණේ පාලනය, කසල කළමනාකරණය, වන සංරක්ෂණය, තිරසර ඉඩම් කළමනාකරණය, පාරිසරික සාක්ෂරතාවය ඉහළ නැංවීම ආදී කරුණු සම්බන්ධයෙන් අප ප්‍රමුඛතාවය ලබා දී තිබේ. මහජනතාවගේ දැඩි විවේචනයට ලක් වූ කසල කළමනාකරණයට ස්ථිර වැඩපිළිවෙලක් අපි මේ වන විට විසඳුමක් වශයෙන් ක්‍රියාත්මක කර ඇත. ගරු කථානායකතුමනි, මා මෙතෙක් සඳහන් කරනු ලැබුවේ ඔබතුමන්ගේ නායකත්වය යටතේ අටවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය තුළ වර්තමාන රජයේ විසින් අත්පත් කරගත් රටේ දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනයටත් පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ජනතාව වෙත අත්පත් කර දුන් නෛතික සහ සංවර්ධනාත්මක ජයග්‍රහණයන් පිළිබඳව එම ජයග්‍රහණයන් විසින් මේ රට ප්‍රජාතාන්ත්‍රික මෙන්ම මානවවාදී පුරවැසියන්ට වග කියන රාජ්‍ය ක්‍රමයක් ගොඩනැගීමට මෙන්ම ජනතාවගේ මූලික අවශ්‍යතා සැපරීම පිණිස නිශ්චිත අඩිතාලමක් ගොඩනැගුවාට කිසිදු සැකයක් නැත්තේය. ඒත් අපහමුවේ ඇති අභියෝග සියල්ල තුරන්ව ගොස් නැත. රජයේ නව ගමන් මඟ තෝරා ගැනීමේදී අත්‍යවශ්‍ය කරුණු ගැන මූලික අවධානය යොමු කර රට හමුවේ ඇති රුපියල් කෝටි දසලක්ෂයක් වන ණය බර ජනතාව මත පැටවීමෙන් තොරව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වෙයි. තවද දුගී භවෙන් හා දරිද්‍රතාවයෙන් පෙනී සිටින ජනතාව එයින් මුදවා ගැනීම, රාජ්‍ය සේවයේ විධිමත් බව සහ කාර්යක්ෂමතාවයන් සමග පොදු ජනතාවට නම්‍යශීලී වූ ජනතාවාදී සේවාවන් ලෙස ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රමෝපාය හඳුනා ගැනීම සහ කළමනාකරණ තීන්දුව ගැනීම මෙහිදී මූලික වේ. නව උගත් තරුණ පරපුර ප්‍රමුඛ ජනතාව අපේක්ෂා කරන වේගවත් සංවර්ධනයට අප කැපවිය යුතු අතර ඒ කිසිසේත් අනාගතයට කල් තැබීමට නොහැකිය. සිංහල, දමිළ, මුස්ලිම් සහ මැලේ බර්ග ජාතීන්ට හා ආදිවාසී ප්‍රජාවට තමාගේ සාධාරණ අපේක්ෂාන් සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාව තහවුරු කළ යුතු වේ. ඒ ශ්‍රී ලාංකිකයින් වශයෙන් වේගවත් ආර්ථික සංවර්ධනයේ උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යක්ෂම සහයෝගීත්වයක් අත්කර ගැනීම, ඵලදායකත්වය හා තරඟකාරීත්වය ඉහළ දැමීම, ඍජු විදේශ ආයෝජන සහ අපනයන ආදායම් වර්ධනය අරමුණු කරගත් සම්පත් කළමනාකරණය රාජ්‍ය මුල්ල ස්ථාවරත්වය ඇතිකොට ගැනීම ඒ අතර ප්‍රමුඛ වෙයි. එකී සියලු අභියෝග ජය ගැනීමට කටයුතු කිරීම යනු ශ්‍රී ලංකාව සියලුම සංවර්ධන පැතිකඩ අතරින් පරාජිත කළ නොහැකි දේශයක් ලෙස ගොඩනැගීම යන අපගේ පළමු ඉලක්කය ජය ගැනීමයි. දෙවැනි ඉලක්කය නම් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සඳහා ජාතික හා ආගමික සහජීවනය සාක්ෂාත් කර ගැනීමයි. දූෂණයෙන් හා අක්‍රමිකතාවෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැගීම තෙවන ඉලක්කයයි. මාගේ පාලන කාලය තුළ එකී අරමුණු ජය ගැනීම අපගේ එකම අභිප්‍රාය වන්නේ. මා විසින් 2015 සැප්තැම්බර් මස පළවන දින ඔබ හමුවේ ඉදිරිපත් කරන ලැබූ මුලසුන කතාවේ හරය වන්නේ දෙයයි. එදා අප ප්‍රකාශ කර සිටියේ ඔබ මින් පෙර පැවති කිසිදු පාර්ලිමේන්තුවක නියෝජිතයින් මුහුණ නොදුන් පරිවර්තනීය යුගයක නිර්මාපකයන් වන බවය. පරිවර්තනීය යුගයක් සැමවිටම ස්වභාවයෙන්ම දුෂ්කර හා ජනප්‍රිය නොවන කාල පරිච්ඡේදයක් බව ලෝක ඉතිහාසය අපට පෙන්වා දී තිබේ. ගරු කථානායකතුමනි, සමස්ත ශ්‍රී ලංකාව අද දිනේ ඉල්ලා සිටින්නේ සෞභාග්‍ය නිදහස අත්පත්තර ගැනීමයි. අල්ලසට, දූෂණයට, නාස්තියට එරෙහිවීමේ ජාතික අනාගතය සඳහා වූ ආත්මාරක්ෂාවයි. අදින් ඇරඹෙම මෙම නව සැසිවාරය උක්ත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ලැබෙන නව අවස්ථාවක් ලෙස සැලකිය යුතුය. ශ්‍රී ලංකාවේ වාර්ෂික දරුඋපත් සංඛ්‍යාව දළ වශයෙන් 331,000කි. වාර්ෂික මරණ සංඛ්‍යාව 131,000කි. ඒ අනුව වාර්ෂිකව අපේ රටේ ජනගහනයට 102,000 එක් වෙති. අපේ රටේ නව පරපුරට ඉලක්ක තිබෙනවා. උගතුන්ට ඉලක්ක තිබෙනවා. බුද්ධිමතුන්ට ඉලක්ක තිබෙනවා. රටකට ඉලක්ක තිබෙනවා. මම එදා රජයෙන් ඉවත් වී ජනතාවගේ ආශිර්වාදයෙන් වර්තමාන රජයේ බිහි කළේ ජාතිය අනාගතය වෙනුවෙන් සහ ඔබේත් මගේත් මාතෘභූමිය වෙනුවෙන් උතුම් වූ පරමාර්ථ පෙරදරි කරගත් ප්‍රබුද්ධ වූත් ප්‍රඥාවන්ත වූත් ඉලක්ක සපුරා ගැනීමේ අධිෂ්ඨානයෙනි. අප රට දැන් මුහුණ දී සිටින්නේ විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොව රට හමුවේ ඇති අභියෝග සාමූහිකව ජයගත යුතු අවධියක බව මම අවධාරණය කරමි. මෙහිදී එම ප්‍රමුඛතාවයේ යථාර්ථයක් කර ගැනීමට නම් පළමුව ජාතික ආණ්ඩුවේ පක්ෂාතර පවතින බල අරගලය මෙන්ම
දෙවනුව ආණ්ඩුව හා විපක්ෂ අතර පවතින බල තරඟය සමනය කරගත යුතු වේ. දැනට පවතින සෑම ආකාරයකම බල තරඟයකින්ම අපේක්ෂා භංගත්වයට පත්වන්නේ රටේ ජනතාවයි. ගරු කථානායකතුමනි, ජනතා අපේක්ෂාවන් මල්පල් ගන්වන සැබෑ ලෙසම ජනතාවාදී වැඩපිළිවෙලක නිර්ණායක ලෙස හඳුනාගත හැකි ප්‍රවිෂ්ටයන් කීපයක් මා පහත හඳුනා දෙන්නෙමි. ජනතාවගේ ආර්ථික සමෘද්ධිය තහවුරු වීම, දුගීභාවයේ දුරලීම, තරුණයින්ට නව රැකියා අවස්ථා උත්පාදනය, රාජ්‍ය සේවකයන්ට තෘප්තිමත් වීමට හැකිවීම, පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන්ගේ ආත්ම විශ්වාසය හා අභිප්‍රේරණය තහවුරු කිරීම, සමාජය තුළ නීතිය, බලය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා භාෂණයේ නිදහස තවදුරටත් සහතික කිරීම, දෙමළ ජනතාවගේ සම අයිතිවාසිකම් පදනම් කරගත් අභිලාෂයන් පිළිගැනීම, මුස්ලිම් ජනතාවගේ සුභසිද්ධිය සහ සමාජ සංස්කෘතිය අවශ්‍යතා තහවුරු කිරීම, කඳුකරයේ දෙමළ ජනතාවට ආර්ථික හා සමාජ ශක්තියක් එකතු කිරීම, සමස්තයක් ලෙස රටේ බහුතර ජනතාවන සිංහල ජනතාවගේ සංස්කෘතික උරුමයන් ශක්තිමත් ලෙස තහවුරු කරමින් දේශීය අනන්‍යතාවය ශක්තිමත් කිරීම, කාන්තාව තවදුරටත් බලසතු කිරීම සඳහා ඍජුව මැදිහත් වීම, සමාජය තුළ ජීවත්වන විශේෂ අවස්ථාවන් සහිත ජනතාව පිළිබඳ සංවේදී වීම, රටේ පරිසරයේ සුරකින දේශීය සම්පත් අනාගතයට උරුම කර දෙන්නා වූ තිරසර සංවර්ධනයක් තහවුරු කිරීම, ආගමික විශ්වාසයන්, ජාතික සාරධර්මයන් සුරකින සියලුම ආගම්වල පූජ්‍ය පක්ෂයේද බෞද්ධ භික්ෂු සංස්ථාවද තිරසර ලෙස පෝෂණය සුපෝෂණය කිරීම, දේශපාලන බල තරඟයෙන් ඔබ්බට ගිය රට සංවර්ධනය කිරීම සඳහා සියලු ජාතීන් ආගම් දේශපාලන පක්ෂ එක්තැන්කොට ගොඩනැගෙන ජාතික තිරසර සංවර්ධන දැක්මක් ගොඩනැගීම යනු එම නිර්ණායකයන්. එකී නිර්ණායක මත ක්‍රියාත්මක වීමේදී සාරසා සුද්‍ර සංවර්ධන ක්‍රමෝපායන් මත පිහිටා කටයුතු කළ යුතු වන අතර ඒවායේ සාර්ථකත්වය සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතුවේ. ඒ අනුව ජනතා නියෝජිතයින් වන ඔබ සාංහික ශෛතකී න්‍යාය පත්‍රයට ක්‍රියාව නැංවීමේ නියමුවන්ද අධීක්ෂකයින්ද උපදේශකයින් බවටත් පත්වන්නේය. මෙම සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේදී සංවර්ධන ප්‍රතිඵල මත පදනම් වන්නා වූ සංවර්ධන පසුවිපරම් ක්‍රියාමාර්ගයන් හඳුන්වා දීමට මම විසින් කටයුතු කරනු ඇති. මේ රජයේ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගේ විවිධ විවේචන චෝදනා එල්ල වෙනවා. ඒ සෑම විවේචනයක් සහ චෝදනාවක් ගැනම රජයක් විදියට අපි ඉතා නිහතමානීව සැලකිලිමත් වන අතරම අප ඒ පිළිබඳව ස්වයං විවේචනයකද නිරත වී සිටින බව ප්‍රකාශ කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ගේ ස්වාධීනත්වය දැනටමත් අප තහවුරු කර තිබෙනවා. ඒත් තවමත් නිදැල්ලේ සිටින මහා පරිමාණ වංචනිකයින් එරෙහිව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන තිබෙනවා. දූෂණය මුළුමනින්ම දමා සියලු දූෂිතයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ඒකාන්ත අරමුණයි. එය මේ රටේ පොදු මහජනතාවගේ ප්‍රාර්ථනයක්. අපට එරෙහි එල්ලවන තවත් චෝදනාවක් වන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳවයි. රට හමුවේ ඇති අභියෝග සැලකූ විට සියලු පක්ෂ එකාවන්ව රට වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතු වෙනවා. මහා නාය බරක් අප හමුවේ තිබෙනවා. නාස්තිකාර වේදම් කළ යුගයේ සුන්බුන් අප ඉවත් කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙයයි සලකා සෑම එකාවන්ව කටයුතු කළ යුතු වෙනවා. වෛරයෙන් ක්‍රෝධයෙන් පිරුණු රටක ආණ්ඩු මාර්ගවලදී සිදුවන මහා පරිමාණ දේශපාලන පලිගැනීම් නැතිකොට පරාජිතයාටත් ජයග්‍රාහකට යත් අභිමානයෙන් ජීවත් වීමට හැකිවන වටපිටාවක් සැදීම අද දවසේ දේශපාලන වගකීමක් ලෙස මම සලකමි. උතුම් මාතෘභූමියට අවංක සේවයක් කළා යන හැඟීම, හෘද සාක්ෂිය මියනතුරු හඬගා කියන වැඩ කොටසක් ඉටු කිරීම අපේ අපේක්ෂාවිය යුතුයි. ඒ වෙනුවෙන් අපි අපගේ අනාගතය වෙනුවෙන් කැපවෙමු. මෙම රජයේ පිහිටුවීමේදී අපහම්මේ ජාතික අභියෝග ගණනාවක් තිබුණි. පළමුවෙන් වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීමයි. දෙවැන්න නම් ජාතීන් අතර විශ්වාසය හා සමගිය තහවුරු කිරීමයි. තෙවැන්න වූයේ දැවැන්ත ණය උගුලකට හිරු රටේ ආර්ථික යලි නගා සිටුවීමයි. සිව්වැන්න වූයේ අපට අහිමිව තිබූ ජාත්‍යන්තරය දිනා ගැනීමයි. කුමන චෝදනා විවේචන එල්ලුවද මේ සෑම අංශයකින්ම සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්නට පසුගිය වසර තුන ඇතුළත අපේ රජයට හැකියාව ලැබී තිබේ. එසේ මේ සෑම අංශයකම කළ යුතු වැඩත් බොහෝය. ශක්තිමත් සහ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිණිස අත්‍යවශ්‍ය වන ව්‍යවසායකත්ව කළමනාකරණයක් සඳහා
රට යොමු කිරීම හා දේශීය ව්‍යාපාරික ප්‍රජාවට සහ දේශීය හා විදේශීය ආයෝජකයන්ට ආකර්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අවශ්‍යයි. ගරු කතානායකතුමනි, එමෙන්ම අප දැක පුරුදු අපේ ගජමිතුරු ආර්ථිකය පරදවා සමාජමිතුරු ජනතාවාදී ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු වෙයි. සෑම පුරවැසියෙකුටම සාර්ථක විය හැකි ආර්ථිකයක් අත්‍යවශ්‍යව තිබේ. මෙහිදී විශේෂයෙන්ම අපේ රටේ කෘෂිකාර්මික ජනතාව ගැන සඳහන් කළ යුතුයි. වසර 3ක් තිස්සේ නිසි පරිදි වැසි නොලැබීම නිසා රටේ දළ ජාතික නිෂ්පාදනය සඳහාත් කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ දායකත්වයේ පහළ ගොස් තිබේ. අධික වැස්සා දීර්ඝකාලීන නියඟය ගෝලීය වශයෙන් බලපාන්නා වූ කාලගුණ විපර්යාසයන්හි ප්‍රතිඵලයක් වී තිබේ. නියඟයේ පැවතියම ප්‍රදේශවල ජනතාවට ආහාර ලබා දීම ඇතුළත් සහනාධාර වැඩසටහන යටතේ මේ වන විට මිලියන 38,000ක් අපි වැය කර තිබෙනවා. ස්වභාව ධර්මයේ අනිටු බලපෑමෙන් මිදී සාර්ථකව කෘෂිකර්මාන්තයේ නෙළීමට අවශ්‍ය මාර්ගය නිර්මාණය කළ යුතුව තිබේ. කෘෂිකර්මාන්තයට නව තාක්ෂණයේ මුසු කිරීම සම්බන්ධයෙන් අප තවමත් ප්‍රමාණවත් තරම් සාර්ථකත්වයක් අත්කරගෙන ඇතැයි සතුටු වෙන හැකිය. කෘෂි නිෂ්පාදනයේද පසු නිෂ්පාදන ක්‍රියාවලියද බෙදාහැරීමද නවීකරණය කළ යුතුවේ. එමෙන්ම මැදියම් ආදායම් රටක් ලෙස නව තාක්ෂණයේ පදනම් කරගත් අපනයන කර්මාන්ත ශාස්ත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබේ. ස්ථාවර රටක පදනම ජාතික සංහිඳියාවයි. සැබෑ ජාතික සංහිඳියාව ඇතිකරලීම සඳහා සමානාත්මතාවය පදනම් කරගත් දේශපාලන තීන්දු තීරණ ගැනීමේ විවිහක් හඳුන්වා දීම වැදගත් වන්නේය. එම අරමුණ ජය ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීම අද දවසේ අවශ්‍යතාවයක්යි මම විශ්වාස කරමි. කුමන විවේචන තිබුණද උතුරුනැගෙනහිර ජනතාවගේ නොසන්සුන්තාව ස්ථිර වශයෙන් සමනය කිරීම සඳහා එදා මෙදා තුර ජනතාවගේ කැමැත්ත හා එකඟත්වය මත කිසියම් දේශපාලන වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතුය. භෞතික වශයෙන් අප ත්‍රස්තවාදීන් පරාජය කළද ඔවුන්ගේ මතවාදයේ සම්පූර්ණ ලෙස පරාජය කිරීම තවමත් සම්පූර්ණ වී නැත. පසුගිය වසර 3 කාලය තුළ මා වඩාත් උත්සාහ ගත්තේ ජාත්‍යන්තර සහයෝගය තුළ එම මතවාදය පරාජය කිරීම සඳහාය. පශ්චාත් යුද කළමනාකරණයේ ඉතා අභියෝගාත්මක බව අප පිළිගත යුතු කරුණකි. අප ආණ්ඩුව බාරගන්නා විට මේ අභියෝගයට පිළිතුරු සැපයීම අවුරුදු 7කින් පමා වී තිබූ අතර එබැවින් එම අභියෝග වඩාත් අසීරු වී තිබුණි. දශක 3ක් පුරා සමාජයේ මුල් බැසගත් තිබුණු යුද මානසිකත්වය ඉවත් කර සහජීවන ස්ථාපිත කරන්නට තවදුරටත් අප විසින් කළ යුතු වැඩ බොහෝය. ආණ්ඩුවකට පමණක්ේ තනිව ඉටු කිරීම අසීරුයි. ඒ සඳහා සමාජයේ සෑම පාර්ශවයකම ඍජු මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. එකී අරමුණු වෙනුවෙන් සියලු දෙනා එකමුතු වී කටයුතු කරන මෙන් මා සෑම පාර්ශවයකටම ආරාධනා කරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ අපගේ අවධානයද මෙහිලා වැදගත් වන්නේය. අපගේ භෞමික ආරක්ෂාව, මානව ආරක්ෂාව, සයිබර් ආරක්ෂාවද මෙහිලා වැදගත් ශේත්‍රයන් වේ. භෞමික ආරක්ෂාව යටතට අපගේ මුහුදු කලාපයේ පිළිබඳ අවධානයද මානව ආරක්ෂාව යටතේ ආහාර සහ ජල සුරක්ෂිතතාවද වැදගත් වේ. විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපය කේන්ද්‍රීය ස්ථානයක ශ්‍රී ලංකාව ස්ථාපිත වීම නිසා මේ වන විට අපට අද්විතීය වැදගත්කමක් හිමිව තිබේ. එපරිදිම අප විසින් අනාගතවාදී ලෙස සංවේදී වෙමින් සලකා බැලිය යුතු ආරක්ෂක අභියෝගයන් ඇති බව සිහියේ තබා ගත යුතුයි. එම නිසා ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යෑමේදී මැදමාවතේ මිත්‍රශීලී පිළිවෙතක වැදගත්කම අවධාරණය කරන්නෙමි. අපගේ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය සැබවින්ම පළ දරා තිබේ. ලෝකයේ සෑම රටක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමග අප දැඩි මිත්‍රශීලී බවක් සහ සුහදතාවක් ගොඩනගාත් වෙනත් අවස්ථාවක් නොමැති තරම්ය. ගරු කතානායකතුමනි, 2015 මවසින් නායකත්වයේ දුන් යුග පෙරළිය තවමත් සම්පූර්ණ වී නැත. එදාය ශ්‍රී ලංකාවට නව අත්දැකීමක්. 2015 වසරේ අගෝස්තු මාසයේ සිට ජාතික ආණ්ඩුවක් පිහිටීමේ කටයුතු කළද ඒ සඳහා අවශ්‍ය දේශපාලනික හා සමාජීය මුහුකුරාගිය බව අප තවමත් ඇතිකර ගන්නට සමත් වී නැති බව පසුගිය වසර 3 තුළදී ඇති වූ සිද්ධී දාමයන් මගින් නැවත නැවතත් සිහිපත් කොට දෙයි. සම්මුති ප්‍රජාතන්ත්‍රවාදය සහ සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය අද ලෝකයේ බොහෝ රාෂ්ට්‍ර පාලනයන්හි පදනම වන කල එය අපට තවමත් ආගන්තුක සංකල්පයක් ලෙස පවතී. වර්තමාන දේශපාලනය දෙස බලන විට විපක්ෂයේ කාර්යභාරය වෙනස් මග ගත යුතු වශයෙන්ම ජාතික ආණ්ඩුවක් තුළ
සහෝදර පක්ෂයන්හි ක්‍රියාමාර්ග යන්ද වෙනස් ස්වරූපයක් ගත යුතුව තිබේ. ජාතික ආණ්ඩුව සැදුම්ලත් වන්නේ එකිනෙකින් වෙනස් දෘෂ්ටීන්ගෙන් යුතු දේශපාලන පක්ෂවලිනි. එම පක්ෂ ක්‍රියාත්මක යුත්තේ බුදුන් වහන්සේ පෙන්වා දුන් වජ්ජීන් මෙන් සමගිය සහ සාකච්ඡාව පෙරදැරිව නම් වජ්ජීන් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයන් සැබෑ ලෙසම අපද අනුගමනය කළ යුතු වෙමු. ජනාධිපතිවරයා ලෙස පසුගිය තෙවසර තුළ මා ක්‍රියාත්මක වූයේ එකී ධර්මතා පදනම් කොටගෙනය. ඒ රටේද සමස්ත ජනතාවගේද ජයග්‍රහණයට හේතුවන බව මම තරයේ විශ්වාස කරමි. ගරු කථානායකතුමනි, අවසන් වශයෙන් අප රාජ්‍යයක් ලෙස නැගී සිටිමින් ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කිරීමේදී අපගේ උරුමයන් මෙන්ම දේශීයත්වය, අපේ මහා සංස්කෘතිය, අපේ ඌරුව ආදී සියල්ල ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චින්තනයක් තුළ කටයුතු කළ යුතු බව මම දැඩි ලෙස අවධාරණය කරමි. පොදු ජනතාවගේ දේශපාලන හෘද ස්පන්දනය හඳුනාගත් දැක්මක් තුළ අප කටයුතු කිරීම මූලික සිද්ධාන්තය ලෙස සිහිතබා ගනිමින් ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නගා සිටුවීමට පෙරට එන ලෙස ආරාධනා කරන අතර රටටත්